පබලුකතාවෙ ආදිත්‍ය කියන්නේ කුරුලුට හිටපු හොඳම යාළුවා. දුකේදී සැපේදී මේ දෙකේදීම එක වගේ ඉන්න යාළුවෙක් ලබන්න පින් කරන්න ඕන. ආදිත්‍ය සහ කුරුලුගේ හිතවත්කම හරිම ලස්සන එකක්. ඒත් ලෝකේ වෙනස් වෙන කිසිම දෙයක් නැහැ කියන දේ ඔප්පු කරන්නම ආදිත්‍යගේ මේ හදිසි වෙනස් වීම හොඳටම ප්‍රමාණවත්. අතරමඟදී තමන්ට පහර දෙන්න ආපු මැලියෝ ඒ ආවේ තමන්ට අනතුරක් කරන්න කියලා අබිමන් හොඳටම දන්න දෙයක්. ඒ මොකද කියනවනම් මේ මැලියෝ තමන්ගේ නම පවා දැනගෙන හිටිය නිසා. ඉතින් ළඟදිම දවසක අබිමන් මේ හැමදේම පූජා එක්ක කියයි. අබිමන්ට අනතුරක් වෙන්න පූජා කවදාවත්ම ඉඩ තියන්නේ නැහැ. ඒ නිසාම පූජා මේ හැමදේ ගැනම හොයලා බලයි. පූජට පාතාලයත් එක්ක ලොකු සම්බන්ධයක් තියෙන නිසාම මේ වැඩේ බාර දුන්නේ ආදිත්‍ය කියලා දැනගන්න එක එච්චර අමාරු දෙයක් වෙන එකක් නැහැ. ඉතින් එහෙම වුණොත් අබිමනුත් දැනගනි තමන්ගේ හතුර වෙන කවුරුත් නෙමේ ආදිත්‍ය කියලා. ඉතින් ඔයාලට මේ ගැන හිතෙන්නේ මොනවද? ඔයාලට හිතන දේ සිතුවිලිසෙයාට කියන්න.